ඇත්තටම අපේ මහ බැංකු අධිපතිතුමා ඇත්තටම යා මේ රස්සාව හොයාගෙන ආවේ නෑ රිටයර් වෙච්ච මිනිස්සයව ඔස්ට්‍රේලියාවේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිතුමා ගෙන්න ගත්තා නමුත් ගරු සභානායකතුමනි මේක හරිම කැතයි මන්ත්‍රීවරයෙක් යොදවලා මෙයා ද්විත්ව පුරවැසියෙක් එක එක චෝදනා එතනින් නතර වුණේ නෑ ඊයේ සභාගර්භයේ මහ බැංකුවේ අධිපතිතුමා තමයි රට බංකලොත් භාවයට ඒ තනි තීන්දුව ගත්තේ කියන මතය එහෙම ඍජුව කිව්වේ නැහැ වක්‍රව හීන් නූලෙන් දන්නවනේ ඉතින් ඒ කියන පුද්ගල දියටින් ගින්දර ගෙනියන කට්ටිය කියලා හීන් නූලෙන් මේ මතය නිර්මාණය කරන්න යනවා මේ තමන්ගේ ගජ මිතුරෙක්ව ඔය තනතුරට දාගන්න කරන කුමන්ත්‍රණයනේ එකක් මම කියන්න කැමතියි ඔන්න ඔය වගේ නාට්‍ය නිසා තමයි සර්වපාක්ෂික ආණ්ඩුව ගැන හිතන්නවත් බෑ කොහොමද මේ මේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම එදා දවසේ දේව බිහෙවින් ලයික් හූලිගන්ස් රස්තියාදු කාර්යෝ වගේ ඩප්පි කාර්යෝ වගේ මහානිකම් කාණු කටවල් තිබුණේ ස්ථාවර නියෝග පිළිබඳ කමිටු අද රැස් වෙනවා දෙකහමාරට ඒ රැස් වුණ හැම පස්සේ අපි බලාපොරොත්තු වෙනවා තව කමිටු තුනක් වේසන්ස් මීන්ස් SOEs පිළිබඳව restructuring පිළිබඳව and banking sector මේ තුන පිළිබඳවත් ෆයිනෑන්ස් කමිටි එකක් ආරම්භ කරන්න ඊළඟට ආංශික කාර්යසභා 17ක් පිළිබඳවත් අද සාවර නියෝග පිළිබඳව කමිටු රැස්වීමකුත් පැවැත් වෙනවා යම් යම් විෂයන් පිළිබඳව ප්‍රවීණතාවයක් තිබෙන වෘත්තික භාවයක් තිබෙන පිරිස් ඉන්නවා මේ පාර්ලිමේන්තුව තුල ඒ අයත් අවස්ථාව ලැබෙන විපක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති ධුරය දරන්න අපිට අවශ්‍ය කෝපයෙන් කෝපයක තමයි මොකද ඔබතුමා පොරොන්දු දාන මේ පාර්ලිමේන්තුවේ අපිට දෙනවයි කියලා you promised ඔබතුමා කාගේකවත් අහන්න ඕනේ ඒක අපිට දෙන්න මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ මහ බැංකුවේ අධිපතිතුමා මේ තමන්ට ඕනවට ඕන කමෙන් බලෙන් මේ රට බංකොලොත් කරා කියලා ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය කතාවක් 2020 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ අපි ඇහුවා එවකට මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා කොච්චර මේ රටේ විදේශ සංසිඳ තියෙනවද කියලා අපි දැක්ක මහ බැංකුවේ අධිපතිවරයාගේ ප්‍රසන්ටේෂන් මාස ගානක් තිස්සේ තිබිලා තියෙන ඩොලර් මිලියන 20යි 25යි 30යි වාගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම චැලෙන්ජ් කරනවා මෙතන අපි හැන්සාඩ් එකෙන් අරගෙන බලමු මුදල් ඇමතිවරයාගේ ප්‍රශ්නවලදී නිවාඩ් කබ්‍රාල් මන්ත්‍රීතුමා ඇමතිතුමා මොකද්ද කිව්වේ? 2100ක් තියෙනවා කිව්වා 1800ක් තියෙනවා කිව්වා 1900ක් තියෙනවා කිව්වා මේ පාර්ලිමේන්තුවයි මේ රටයි සම්පූර්ණයෙන්ම නොමගරිය. තාමත් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට මේ මේ බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නෙන් එළියට එන්න බෑ කතා නායකතුමා රට බංකොලොත් කරපු පංච මහා කුරහන් නායකයින්ට නම් බේරෙන්න දෙන්න බෑ IMF එකත් එක්ක ගිවිසුමක් අත්සන් කළා දැන් මේ ගිවිසුමේ තියෙන විස්තර ඔක්කොම අපි දන්නේ නැහැ නමුත් මම කරුණු තුනක් ඉක්මනට කියන්න යනවා එකක් ඇවිල්ලා මේ කරුණු තුන තියෙන්න ඕනේ එකක් ඇවිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකුවල තියෙන තැන්පත් කතානායකතුමාගේ තැන්පත් ඇතුළුව විශ්‍රාමික ඉතිරිය කතානායකතුමාගේ විශ්‍රාමික ඉතිරියත් ඇතුළුව EPF එක සේවක අර්ථසාල කර මුදල මේව ඔක්කොම වල කතානායකතුමනේ වටිනාකම 50ක් ගිහිලා තියෙන හයිපර් ඉන්ෆ්ලේෂන් එක නිසා ඒ වලට අත තියන්න එපා කියලා අපි කියනවා දෙවනි කරුණ ඇවිල්ලා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම අවසාන කරුණ මේකයි කතානායකතුමනි හොරකම් කරපු වගකීම් නැවත ලබා ගැනීම නීතිය මේ රජය ගේන්නට ඕනේ අවසාන කරුණ මේකයි ඔබතුමා විනාඩි 4 දැන් වැඩි කර ඉතිරි වැඩිපුර මම දන්නවා මම කියනකොට ටිකක් සැරයි කියලා මම දන්නවා නීති වලින් විතරක් හොරු අල්ලන්න බෑ කොච්චර මෙතන හොරු බේරිලා ඉන්නවද ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් අවශ්‍යයි ගරු කතානායකතුමනි හරි අලි සබ්රි මැතිතුමා කතා මගේ වෙලාවෙන් ගන්න එපා මට කතා කරන්න තියෙන මට අද සන්තෝෂයි අපි ආරම්භ කරපු මේ සාකච්ඡා අද සාර්ථක වෙලා ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකට එන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා ඒ අතරතුරදී වහාම මේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක බැංකුව ADB එක AIIB එකත් එක්ක සාකච්ඡා කරලා මිලියන 800ක ඇමරිකානු ඩොලර් ක්‍රමවේදයක් අපි සකස් කරා ඒ ක්‍රමවේදය හින්දා තමයි අපිට අද ගෑස් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ක ප්‍රමාණයකොත් පෝර සඳහා ඇමරිකානු ඩොලර් 65ක ප්‍රමාණයකොයි බෙහෙත් සඳහා මිලියන 200ක පමණ ප්‍රමාණයකොයි දුප්පතුන් සඳහා බෙදා දීමට කෑෂ් ට්‍රාන්ස්ෆර් සඳහා මිලියන 200ක වටා වැඩි ප්‍රමාණයකොත් ලැබිලා තියෙනවා මේ වෙලාවේදී අපි කියන්නට ඕන ණය ගෙවන එක ඉතාමත්ම වැදගත් අපි තීරණය කරන්නේ නැහැ තිබුණු සල්ලි නොගෙව ඉන්න සල්ලි නෑ ගෙවන්න ඇමරිකානු ඩොලර් මිලියන 203ක් ගෙවන්න තියෙනවා භාණ්ඩාගාරයේ තියෙන 37000යි අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා මිලියන 500ක් තියෙනවා ඇමරිකානු ඩොලර් ගෙවන්න එතකොට ඒව ගෙවනවද ණය ගෙවනවද මට හිතා ගන්න බෑ දැන් මම ඒ වගේ
වගකීම බාර ගන්නවා මම මේ තීරණය සියලු එකනත් එක්ක සාකච්ඡා කරලා ගත්තා නන්දලාල් වීරසිංහ මහත්මයා මේ තීරණය මට අවශ්‍ය උපදෙස් දුන්නා නමුත් කාට හරි උහුවෙවත් කරන්නට ඕන නම් මම පැත්තකට යන්නම් එතුමාව තියාගන්නම් එතුමා ගත්ත තීන්දුව තීරණ වලින් අද ජනතාවට මේ රටේ ප්‍රතිලාභ ලැබෙනවා කියන එක මම බය නැතුව කියනවා ජනාධිපතිතුමයි අපි එකතු වෙලා වැඩ කරනවා ඒක තමයි සිස්ටම් චේන්ජ් එක එතුමා මුලින්ම කූඩුව හදන්න උත්සාහ කළේ ඔබතුමලත් එක්ක ඔබතුමලා තමයි එතුමාව කොටලා එළෙව්වේ මේ අර්බුදයේ තේරුම අරගෙන හරින් හා මනුෂ්‍ය ඇමතිවරු කළ කැපවීමට මතක තියාගන්න කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි බව ඒ බිත්තර කන්නේ නැයි පොලොංගුන්ට අපි කොටනවා බිත්තර කන්න ඉඩ දෙන්නේ නැහැ මේ රටේ අර අමුතු සත්වෙයි මුල හතක් තියෙන සත්වෙයි තමයි මේ අයවැයලේකන ඉදිරිපත් කරන්න කිව්වා. හැබැයි අඩුමතර මේ අයවැයලේකනේ අවුරුද්දක කාලයක්. ඒක තිබුණා 2025 සලසුම්. 2030 සලසුම් තිබුණා. 2025 තිය නෙමෙයි. අඩුමතර මේ මාස 10ක් තියාගන්න බැරි අයවැයලේකනක් ඉදිරිපත් කරේ. තමුනාන්සලක වේලාවකද කිව්වා කළු සල්ලි සුදු කරන පනත ගෙනාවාම මේ ආර්ථික නගල එනකොට හැටට හැටි. ඒක මහාචාර්යවරයෙක් මම දැක්ක පහුගිය අප්‍රේල් මාසේ කියනවා. සැප්තැම්බර් වෙනකොට රට අපේ වින රංජිත් මහාචාර්යතුමා. නේද මේ සැප්තැම්බර් මාසේ වෙනකොට රට විශාල ප්‍රබුද්ධ නේද විශාල ආර්ථික නැගීමක් සිද්ධ වෙනවා. එහෙම මහාචාර්යවරු මේ රට පාලනය කරනවා. මොකද මේ වෙලා තිබෙන්නේ?